සුබ සන්ධ්‍යාවක්. කාලෙකට පස්සේ ලයිව් එකක් ආවේ. මොකද පහුගිය කාලේ පොඩ්ඩක් කාර්යබහුල වුණා. ඒ නිසා ලයිව් එකක් හරි එන්න බැරි වුණා. ඉතින් අද ලයිව් එකේ මම විශේෂ දෙයක් නෙවෙයි කතා කරන්න යන්නේ. අද ලයිව් එකේ මම මේ පහුගිය දවස්වල තිබ්බ කමෙන්ට්ස් වල එක දිගටම දැකපු එකක් තමයි මේ ආචාර්ය උපාධිය ගැන තිබ්බ කතාබහ. ඉතින් මේකෙදි මට හිතුණා මේ රටේ බොහෝ දෙනෙකුට මේ ආචාර්ය උපාධිය පිළිබඳ අවබෝධයක් නැහැ කියලා. ඒ නිසා මම හිතුවා පොඩ්ඩක් අද ප්‍රවේශයක් විදියට එහෙම දෙයක්ත් කතා කරන්න. මොකද එතන කට්ටියක් අහලා තිබ්බ මේ මර්වින් සිල්වා වගේ ආචාර්ය උපාධියක්ද ඔබතුමාට තියෙන්නේ කියලා. ඒකෙදි මම මුලින්ම කියන්නට ඕනේ මර්වින් සිල්වා මහත්මයාට තියෙන්නේ මොන වගේ ආචාර උපාධියක්ද කියලා මම දන්නේ නැහැ. මට ඒක වැඩකුත් නැහැ. ඒකට හේතුව තමයි ඔහු කතා කරන දේ අනුව, ඔහු කියන දේ අනුව මම ඔහු ගෙන් ගතයුත්තක් තියෙනවද නැද්ද කියන එක තීරණය කරනවා. මම සමහර ඔහු කරන කලාකාමී වැඩසටහන් දැකලා තියෙනවා. ඒවදි මම දකිනකොට කලාව පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා කියලා. ඔහුගේ වෙන දේවල් නම් ඉතින් මම එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් එතුමගේ තියෙන ආචාර්ය උපාධියවත් ඒ වගේ දේවල් මට හොයන්න අවශ්‍ය නැති නිසා මට තියෙන ඒ වගේ එකක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මට එකක් පැහැදිලි වුණා. මේ කමෙන්ට් කරන ආචාර්ය උපාධිය ගැන කමෙන්ට් කරන බොහෝ දෙනෙක් ආචාර්ය උපාධියක් කියන්නේ මොකක්ද කියලාවත් අවබෝධයක් නැතුව තමයි ඉන්නේ කියලා. බොහෝ විට මම ඔබට කියනවා ආචාර්ය උපාධි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔෆරින්, ඒ කියන්නේ යම්කිසි විශ්වවිද්‍යාලයකට පුළුවන් අසාමාන්‍ය විදිහට, එහෙම නැත්නම් අතිවිශිෂ්ට දක්ෂතා දක්වන කෙනෙකුට කිසිම ඇකඩමික් දෙයක් නැතුව ඔහුගේ විශ්වවිද්‍යාලය හරහා ආචාර්ය උපාධියක් ඔෆර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රදානය කරන්න පුළුවන්. ඒකට අපි කියනවා ඔෆරින් ડોක්ටරේට් එකක් කියලා. ඒ වගේම තවත් විශ්වවිද්‍යාලයකින් තවත් කෙනෙකුට පුළුවන් ඇකඩමික්, එහෙම නැත්නම් ඒ අදාළ එක්සෑම්ස් ටිකල රිසර්ච් එකක් කළේ රිසර්ච් එක සබ්මිට් කරලා, ඒ කියන්නේ නව දැනුමක් ලෝකයට හොයලා දීලා ඒ තීසිස් එක අනුව ඔවුන්ට පුළුවන් PhD එකක්, එහෙම නැත්නම් ડોක්ටර් ඔෆ් ෆිලොසොෆි එකක්, එහෙම නැත්නම් ડોක්ටරේට් එකක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ ක්‍රම දෙකට තමයි ආචාර්ය උපාධියක් ලබා ගන්න තියෙන්නේ. ඉතින් ආචාර්ය උපාධියක් තියෙන පමණින් කෙනෙක් සියල්ල දත් කෙනෙක් වෙන්නේ නැහැ. ආචාර්ය උපාධියක් තියෙන්නේ යම්කිසි කෙනෙකුට අන්නේ ආචාර්ය උපාධියට සම්බන්ධ විෂයට. ඉතින් මම අද ඔබට කතා කරන්න යන්නේ ඇත්තටම මගේ ආචාර්ය උපාධිය තියෙන කළමනාකරණය පිළිබඳ. ඉතින් මම කියන්න යන්නේ අද ඊට එහා ගියපු කාරණයක්. මොකද ආචාර්ය උපාධියට කලින් මම පශ්චාත් උපාධිය කරන කාලේ මට ඉගෙන ගන්න විෂයක් ලැබුණා. ඒකට කියන්නේ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට්, එහෙම නැත්නම් උපාය මාර්ගික කළමනාකරණය කියලා. ඉතින් මෙන්න මේ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියන එක ලෝකේ ඉස්සරහට යද්දී ඉතාමත් වැදගත් වෙනවා. ඔය සමහර කමෙන්ට්ස් දාන අයට මම කියන්නේ මේ ගැන පොඩ්ඩක් උපාය මාර්ගික කළමනාකරණ, එහෙම නැත්නම් ස්ට්‍රැටජි කියන එක මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒකට හේතුව තමයි මේ අරගලය ගැන පහුගිය කාලේ බොහෝ දෙනෙක් කතා කරා. මම නම් ඒක අපහු කතා කරන්න කැමති නැහැ. මොකද ඒක අපි ඉවර කරලා තමයි තියෙන්නේ. එතකොට අපි නෙමෙයි මේ රටේ සමස්ත ජනතාව මේ අරගලයට සහභාගී වුණා. ඒ ජනතාවේ බහුතරයක් දැන් ගෙවල් වලට ගිහලා ඒ අරගලය නිමා කරලා. ඒ නිසා මට ඒක දිගින් දිගට කතා කරන්න අවශ්‍ය නැහැ. හැබැයි කියන්න ඕන කාරණයක් තියෙනවා. ඔය අරගලය කරගෙන යනකොට ඒ ස්ට්‍රැටජික් කියන එක අපිට ඉතාමත් වැදගත් වුණා. මොකද මේ රට වටෙන් ආපු විවිධ පිරිස් මෙතන හිටියා. හැබැයි වැදගත්ම කාරණේ උනේ මේ අරගලය ගිහිල්ලා අවසානයේ මොකද්ද වෙන්නේ කියලා අපිට අවබෝධයක් තිබ්බා. ඒ අවබෝධයක් ඇතුළු තමයි අපි ගමන් කරේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට රටක් කඩා වැටෙනකොට රටක පරිපාලකයෝ පල්ලෙහාට යනකොට ඒගොල්ලෝ මිනිස්සු අතර අප්‍රසාදයට පත් වෙනකොට රටක් විනාශ වෙනකොට මේ රට අල්ලගන්න ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒක සමහර විට විදේශ ජාතිකයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තවාදී කල්ලි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් අර ප්‍රභාකරන්ට කරගන්න බැරි වෙච්ච එක කරගන්න උත්සාහ කරන වෙනත් ක්‍රමවලින් එන ත්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. මේ කවුරු නැතත් සමහර විට මේ රටට කුඩු ගේන මුදලාලිලා, එහෙම නැත්නම් ජාවාරම් කරන පාතාලේ මේ වගේ අයට මේ රටේ පාලනය කරනකොට විදවලට ඒක අනුබල දෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ගැන දැනගෙන තමයි අපි එතෙන්ට යන්නේ. හැබැයි මේ හැමදේම වේගනේ යනකොට මේක වෙන්නේ කොහොමද? මිනිස්සු මේ රටේ ඇයි මෙහෙම එකතු වුණේ කියන කාරණය පිළිබඳ අපිට අවබෝධයක් තිබ්බා. හැබැයි අපි උපාය මාර්ගිකව කරන්න ඕන දේ මොකද්ද කියලා පැහැදිලිව තීරණය කරලායි තිබ්බේ. ඒ නිසා අද කෙසේ හෝ ස්ට්‍රැටජිස් කියනවා හරියට පාවිච්චි කරපු නිසා මේ වෙනකොට ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයට සාපේක්ෂව බොහෝ වර්ධනයක් මේ රට තුල අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ අරගලයට සහභාගී වුණ මිලියනයක් හෝ ඊට වඩා වුණ ජනතාවගෙන් 100ක්වත් අද අපිට එක තැනකට එකතු කරගන්න බැරි වෙන්නේ. මොකද මේ රටේ මිනිස්සු මේ ක්‍රමය දැන් පිළිගනිමින් ඉන්නවා. ඔවුන් පිළිගන්නවා එදා ප්‍රශ්නයක් තිබ්බ, අර්බුදයක් තිබ්බ, අද මේක වෙනස් වෙලා ඒ අර්බුදයෙන් මිදිලා ඉන්නේ කියන කාරණේ. එතකොට එහෙම හිතනකොට ඒ හැමෝටම තේරෙනවා මේ වෙන්න ඕනි හොඳම විදිහට මේක යනවා කියලා. ඉතින් අද මේ වෙනකොට මේ රටේ මිනිස්සු සිංහල අලුත් අවුරුද්දේ විදුලි බලය ඇතුව තමන්ට පුළුවන් විදිහට අපි දැක්ක කඩසාප්පු වල ගිහිල්ලා අර ගිය අවුරුද්දට සාපේක්ෂව ප්‍රවණතාවයක් තියෙනවා. මේ වෙනකොට මේ රටේ උද්නාබනේ අඩු වෙලා තියෙනවා. මේ වෙනකොට මේ රටේ ප්‍රවාහනය සාමාන්‍ය වෙලා තියෙනවා. මේ වෙනකොට දරුවන්ගේ අධ්‍යාපනය සාමාන්‍ය වෙමින් යනවා. සමහර අර කඩාකප්පල්කාරීන් පිරිසක් ඉඳ උසස් පෙළ
පත්‍ර උත්තර පත්‍ර බලනවා වගේ ප්‍රමාද වෙලා තියෙනවා. හැබැයි සාමාන්‍ය ජන ජීවිතය තුළ අධ්‍යාපනය මේ වගේ දේවල් රැකියාවන් ව්‍යාපාර ටුවරිසම් මේවා ඔක්කොම සාමාන්‍ය වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි අරගලයට පැමිණියේ මේවා විනාශ වීම තුළ. එහෙනම් ඒක අද සාමාන්‍ය වෙලා තියෙනවා. හැබැයි තිබ්බ තත්වයටම නෙමෙයි. ඉතින් ඕනම දෙයක් අපි දන්නවා මුලේ තියෙන මිනිස්සුયો නම් සාමාන්‍යයෙන් මේක එක දවසකින් දෙකකින් හදන්න බෑ කියලා අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ නිසාම ඔබට කියනවා බොහොම සැලසුම් සහගතව අර ස්ට්‍රැටජිස් කියන එක පාවිච්චි කරලා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ. හැබැයි තවත් පිරිසක් හිතන් හිටියා. කියන්නේ මේ මිනිසුන්ගේ සාක්ෂරතාවය පිළිබඳ අවබෝධයක් නැති පිරිසක්. මිනිසුන් ඉල්ලන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැති පිරිසක් මුලින්ම කිව්වා දේශපාලන පක්ෂයක් මෙන්න මේ වගේ අරගල වලට යන්න එපා. මේක නියමුවෙක් නැති අරගල. ඊට පස්සේ මේක ටිකක් හොඳට යනකොට ඇවිල්ලා මේක අසර රිංගුවා. මේක අසර රිංගලා ඒක ඒගොල්ලන්ගේ අරගලේ කරගන්න බැලුවා. අවසානයේ ඒගොල්ලෝ හිතපු නැති දේවල් සිද්ධ වුණා. දැන් හැමතැනම කී කියනවා අරගලේ පාවා දුන්නා. අරගලේ මෙහෙම කරේ. හැබැයි ඒගොල්ලෝ ඒ අරගලේ හිටියේ නැති කට්ටිය. අන්න එහෙම කී කිය දැන් ඇවිදිනවා. ඉතින් ඒගොල්ලන්ගේ සිහින කුමාරයාව ඒගොල්ලන්ට මේ රටේ ජනාධිපති හෝ අගමැති බවට පත් කරගන්න බැරි වුණාම අර නිදහස් මතධරණ හැමෝටම විරුද්ධව මඩ ගහනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ හැටි. අපි ඒවට බය වෙන්න හොඳ නැහැ. අපි ඒවට අප්සෙට් ගන්න. එහෙම නැත්නම් අපි ඒවට සැලෙන්න හොඳ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ක්‍රමේ. ඉතින් ඒක නිසා මම කියනවා ඒගොල්ලන්ගේ ආතතිය මුදා ගන්න ක්‍රමවේද. ඉතින් එහෙනම් ඕන කමෙන්ට් එකක් දාන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ වගේම මම කැමති කෙනාට මම කැමති විදිහට එහෙම නැත්නම් මේ රටට හොඳයි කියන හිතන කෙනා වෙනුවෙන් යමක් කරන්න අපිට අයිතියක් තියෙනවා. ඔබටත් අයිතියක් තියෙනවා. ඔබ හිතනවා නම් ඔබ ඔය කියන මේ වෙනකොට බලයට එන්න බැරි වෙච්ච කෙනා තමයි හොඳම කෙනා කියලා. ඉතින් ඔබ කරන්නට ඕනි මේක කියව කියව ඉන්න එක නෙමෙයි. මේ වෙනුවෙන් වැඩ කරන එක. ඉතින් ලබන අවුරුද්දේ බොහෝ දුරට මැතිවරණයක් එන්න පුළුවන්. ඉතින් අන්නේ මැතිවරණයට ඔබ ඔය කියන සිහින කුමාරයාව සූදානම් කරන එක තමයි ඔබ කළ යුත්තේ. ඉතින් අපි කැමති කෙනෙක් ඉන්නවා. අපිට මේ රටට හොඳයි කියලා හිතන කෙනෙක් ඉන්නවා. අපි ඔහු ඒ වෙනුවෙන් අපි ඒක කරගෙන යනවා. සමහර විට ඒ කවුද කියලා අපි ඉදිරියේදී කියන්නේ. ඉතින් අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. අපි ඒ වෙනුවෙන් කරන්න ඕන දේවල් කරමින් ක්‍රමානුකූලව ලෑස්ති වෙනවා. ඉතින් ඔබට කියන්නේ මේකේ ඇවිල්ලා කතා කරන ගමන් මේකේ ඇවිල්ලා කමෙන්ට් කරලා බයින ගමන් එක එක ඒවා කියන ගමන් ඔබ ඔබේ අරමුණ වෙනුවෙනුත් වැඩ කරන්න. නැත්නම් ඔබට වෙන්නේ ලබන අවුරුද්දෙත් පසුතැවීමක් ඇති කරගන්න. ඉතින් ඒ නිසාම ඔබට කියනවා ඔබට යමක් ජයග්‍රහණය කරන්න නම් යම් කිසි උපායක් මාර්ගයක් ඇතුව ඉලක්කයක් ඇතුව වෙනුවෙන් ගමන් කළ යුතුයි. ඉතින් ඒ වෙනුවෙන් මම නම් ගමන් කරමින් ඉන්නේ. මම කරන්න පුළුවන් සියල්ල ඒ වෙනුවෙන් කරමින් ඉන්නේ. ඉතින් ඒ වගේම තව බොහෝ දෙනෙක් එහෙම උපාය මාර්ගිකව තමන්ගේ දේ වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි තවත් පිරිසක් තමා බලාපොරොත්තුව සුන් වෙලා මේ රට සාමාන්‍ය වෙනකොට බංකොලොත් සමහර බංකොලොත් භාවය මත දේශපාලනයේ ජය ගන්න හිටපු අයට ඒක කරගන්න අමාරු වෙනවා. ඉතින් ඒ නිසා ඔවුන් මේ වෙලාවේ අර තමන් තුල තියෙන ආතතිය පිට කරගන්න එක 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 දේවල් බලාපොරොත්තු වෙනවා. අර එකෙක් දාලා තියෙනවා ඔබතුමාගේ වෛද්‍ය වෘත්තිය. මම වෛද්‍යවරයෙක් නෙමෙයි, මට තියෙන ආචාර්ය උපාධියක්. ඉතින් ඒ හින්දා ඒ ගැන ඔබ දැනුවත් වෙන්න මට තියෙන ආචාර්ය උපාධියක් PhD එකක්, ડોක්ටරේට් එකක්. ඉතින් ඒ හින්දා මම වෛද්‍යවරයෙක් නෙමෙයි. හරි, කොහොම වුණත් මම ඔබට කියන්නේ මෙන්න මේ කාරණේ පිළිබඳව ඔබ අවධානය යොමු කරලා ඔබේ ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරන්න, ඒ වෙනුවෙන් යමක් කරන්න. සමාජ මාධ්‍ය කියන එක අද තියෙන එක හෙට වෙනකොට වෙනස් වෙනවා. ඒක සාමාන්‍යයි. මේකේ කතා කරන්න බෑ දෙයක් නැත්නම් අපේ රටේ තියෙන ක්‍රමය තමයි කොහේ හරි ඉන්න නිලියක්ගේ එහෙම නැත්නම් නිලියක්ගේ දෙයක් හරි අරගෙන ගොසිප් එකක් හරි අරගෙන සතියක් දෙකක් ඇදගෙන යනවා. ඉතින් ඒ නිසා අපි අපේ ක්‍රමයට අපි ඉදිරියට යමින් ඉන්නවා. මේ රටට හොඳක් වෙන දේවල් කරන්නත්, මේ රටේ මිනිසුන්ට හොඳක් වෙන දේවල් කරන්නත් අපි සූදානමින් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබට ඔබේ සිහින කුමාරයා රජ කරගන්නට ඕනේ නම් ඔබේ වෙනුවෙන් වැඩ කරන්න මඩවලින් එක ටිකක් අමාරුයි. ඔබට ජය.